ජනතාව මේ තමන්ගේ ජීවිතය රැක ගන්න ජනතාව ඕන පිදුරු ගහ කෙල්ලෙනවා. පැණි නෙමෙයි වහා වුණත් බොනවා මේක මේ කොරෝනාව සුව වෙනවයි කිව්වොත් මිනිස්සු පැණි නෙමෙයි වහත් බොනවා. එවැනි තත්ත්වයකට ඇදවැටලා තියෙන්නේ. එවැනි කාලකණ්ණි තත්ත්වයකට ඇදවැටලා තියෙන සමාජය. ආණ්ඩුවයකට වග කියන්න ඕනේ. ආණ්ඩුවට බැරි වෙලා තිනවා මේ පිළිබඳ විශ්වාසයක් ගොඩනගන්න. දැන් අපිට පේනවනේ. අපිට පේනවා මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ කියන්නේ මොකටද? පාර්ලිමේන්තුවේ කියන්නේ මොකද්ද? අපිට එන්නත් ඕනේ නැහැ. අපිට වෙන රටවල ඖෂධ ඕනේ නැහැ. අපිට බටහිර ඖෂධ ඕනේ නැහැ. අපිට පුළුවන් මේක පාලනය කරන්න. අපිට එක එක දේවල් තියෙනවා. ඒගොල්ලන්ට එක එක දේවල් තියෙනවා. අපි දන්නවා ඒගොල්ලෝ ඒගොල්ලෝ නිකන් අර ධනිය ගෝපාලලා වගේ. ඒගොල්ලන්ට සියලු දේයින් සන්තෘප්ත වෙලා තියෙන අටකොටු පිරීලා තියෙන්නේ. PCR දවස ගානේ කරනවා. ඒගොල්ලන් ඒගොල්ලන්ගේ ළමයින්ට අඩුවක් පාඩුවක් නැහැ. කන්න බොන්න කිසිම අහේනියක් නැහැ. හැබැයි මිනිස්සු තමයි මේකෙන් දුක් විඳින්නේ. ලෝකේ පුරාම අපිට පේනවා මේ වන විට ඖෂධය පිළිබඳව එන්නතක් පිළිබඳව මිනිස්සු ලොකු විශ්වාසයකින් ඉන්නවා. අපිට පේනවා එන්නත් ලබා ගැනීම සඳහා මිනිස්සු බලවත් විදියට ඉල්ලුම් කරනවා. හැබැයි අපිට ආණ්ඩුවෙන් එහෙම උවමනාවක් පේන්නේ නැහැ. අපි කියමුකෝ යම්කිසි දේශීය ඖෂධයක් තියෙනවා කියලා. දේශීය ඖෂධයක් තියෙනවා නම් ඒක නිකම් මේ පොලිමේ කියලා මිනිස්සු පොර ගන්න ඕනේ නැහැ. ඒක ආණ්ඩුව මැදිහත් වෙන්නේ ඒකට. ඒ ආණ්ඩුවට බැරි. ඒක දේශීය ඖෂධ දේශීය ඖෂධ බාර අමාත්‍යවරයෙක් ඉන්නවනේ. ඒකට වැඩපිළිවෙලක් තියෙන්න එපා. එහෙම ඖෂධයක් තියෙනවා නම් ඒක නිකම් මේ ගහෙන් ගෙඩියෙන්න වගේ මිනිස්සු දුවලා පැනලා මේවා පොලිමේ මිනිස්සු නිකම් මීටරේ නෙමෙයි සෙන්ටිමීටරයක් නේතුව පොර ගන්න ඕනේ නැහැ. එහෙමනම් ආණ්ඩුව මැදිහත් වෙලා එක බෙදන්න ඕනේ. ආණ්ඩුවේ ඒකේ සත්‍ය අසත්‍යතාවේ නිර්වත්‍යභාවය. එහෙමනේ ඒවා විනිවිද භාවයකින් කරන්න ඕනේ. මේ නිකන් කොහෙවත් තියෙන ජාවාරම්කාරයන්ටයි කට්ටඩින්ටයි මේ ඒගොල්ලන්ට ඕන විදියට මිනිසුන්ව රවට්ටන්න පුළුවන්ද? මිනිසුන්ව මුලාවේ දාන්න පුළුවන්ද? මිත්‍යාවට මිනිසුන්ව යට කරනවට මොනවට දාන්නු? එනිසා අපි කියන්නේ ආණ්ඩුව මේ වගකීම බාර ගන්න. අපිත් කැමතියි මොකක් හරි ඖෂධයක් අපිට තියෙනවා නම් මේ රටේ ජනතාව නෙමෙයි ලෝකයේ ජනතාව සුවපත් කරන්න පුළුවන්. මානව ශිෂ්ටාචාරය අපිට ගලව ගන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා නම් හොඳයි. හැබැයි එහෙම නිකන් කටවහරට නිකන් මේ මිත්‍යාවෙන් නෙමෙයි. කුණ්ඩලීකරණය වගේ නිකන් බොරු බේගල් ඇද බාලා නෙමෙයි. ඒවා ඔප්පු කරන්න. ඒවා නිර්වද්‍යතාවේ ඔප්පු කරන්න. දැන් ලෝකෙම පර්යේෂණයන් වෙන විදිය පේනවනේ. ඒවා බොහොම බොහොම විනිවිද භාවයකින් ඒවා පෙන්වනවා ලෝකෙට. Breaking.lk